මේක සභා ආණ්ඩුවක් තමයි මේ යන්නේ. ඉතින් අලුතෙන් තව එකක් පිහිටවන්න ඕනේ නැහැ. දැන් ඒක පිහිටවලා තියෙනවා. මේ තව අවුරුදු එකමාරක් දෙකක් යනකම් මේ ආණ්ඩුව මේ විදිහට මේ නියමිත කාලෙ වෙනකන් තියෙනවා. ඒක ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ පොලිස්පතිවරයා ඉවත් වීම පිළිබඳව මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒක නම මම දන්නේ නැහැ. ඉතින් ඒක පොලිස්පතිතුමාගේ තීන්දුවක් වෙන්න ඇති. ඒක අපි හරියටම දන්නේ නැහැ. මාධ්‍ය තමයි එහෙම කියලා තියෙන්නේ. දිගින් දිගටම පොලිස්පතිවරයා මේ ක්‍රියාකලාප එක්සත් ජාතිපක්ෂයේ විදිහට කොහොමද දකින්නේ? නෑ, එක්සත් ජාතික පක්ෂයේ විදිහට පොලිස්පතිවරයා හොරෙක් නෙමෙයි, හොරෙක් පොලිස්පතිවරයා මිනිවරුවෙක් නෙමෙයි. හැබැයි මාධ්‍ය තුලින් විවිධ දේවල් ප්‍රචාර වෙනවා. ඉතින් ඒ ඒ සම්බන්ධයෙන් තීන්දුව ගැනීමට බලය තියෙන්නේ පොලිස් කොමිෂන් සභාවටත්, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාටත්. මේ තීන්දුව ගැන එතුමාගේ තීන්දුව කොහොම වේද කියලා අපි දන්නේ නැහැ. පොලිස්පතිවරයාගේ හැසිරීම ගැන මොකද? නෑ, ඉතින් එතුමා වෙන අවිචාරවත් විදියට හැසිරෙලා නැහැනේ. එතුමා මේ කියපු මොන හරි වචනයක් අල්ලගෙන මාධ්‍ය තුලින් ඒක ඕනෑවට වැඩිය ලොකුට උලුප්පා දක්වන්න හදනවා. පොලිස්පතිවරයා ගැන මේ ආණ්ඩු පක්ෂයේ කියන හැසිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයෙන් කිසිම දෙයක් කියුවේ නැහැ. හැබැයි මේ පොහොට්ටුවෙන් මේ කියපු දේවල් හින්දාද මේ පොලිස්පතිවරයා ඉවත් කරන්න? නෑ, පොහොට්ටුව කියන විදියට පොලිස්පතිවරයා ඉවත් කරන්න සූදානමක් නැහැ. හැබැයි ඉතින් ඒගොල්ලෝ බලනවා කොහේ හරි එකක් අල්ලගෙන එක එක්කෙනාට මඩ ගහන්න. ඉතින් එහෙම කෙරුවයි කියලා ඒ මඩ ගැහිල්ල ඔස්සේ ක්‍රියා කරන්න සූදානම් නැහැ. ඒ වගේම මේ සභාග ආණ්ඩුව පිළිබඳව ඔබතුමාගේ මතය මොකක්ද? සභාග ආණ්ඩුවක් අවශ්‍ය නැහැ නේ. ඉතින් මේ ආණ්ඩුවට අවුරුදු 5ක කාල සීමාවකට බලය දීලා තියෙනවා. ඒක අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් දෙන්නම එකතු වෙලා සාකච්ඡා කරලා ගෙනියන වැඩසටහනක්. ඉතින් ඒක තාම එහෙම දෙයක් වෙලා නැහැ. ඒ දෙන්නම හොඳට වැඩේ ගෙනියනවා. ඔන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක මණ්ඩලයේ විශේෂයෙන් නම් ඒගොල්ලෝ ප්‍රකාශ කරලා තියෙනවා, මේ 15 දින කියලා තියෙනවා, මේ ජනාධිපතිවරයාගේ කණ්ඩායම ඉවත් විය යුතුයි කියලා මේ ආණ්ඩුව. ඒගොල්ලෝ නෙමෙයිනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව තීරණ ගන්න. ඒගොල්ලෝ දැන් මධ්‍යම කාරක සභාවන තුඟක් කරේ අයින් කරලා තියෙන්නේ. ඒ තීන්දුව ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ අතිගරු ජනාධිපතිතුමා. ඉතින් එතුමා ඒ වෙලාවට තීන්දුවක් ගනිනේ. නමුත් SBD සනායක මන්ත්‍රීවරයාගේ නිවසේදී සමහර දේවල් හොර සාකච්ඡානෝ. නෑ, හොර සාකච්ඡායි නීතියානුකූල සාකච්ඡායි ගැන අපිට කියන්න බෑ. හැබැයි අපි නීතියානුකූලව එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ නීතියානුකූල එකඟතාවයට තව කිසිදු පළුද්දක් වෙලා නෑ. ඒකට 16 දිනයි කණ්ඩායම උත්සාහ කරනවා. විපක්ෂ නායක විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මත් ජනාධිපතිතුමත් විරසක් කරන්නේ. නෑ, ඒගොල්ලෝ ඒගොල්ලෝ අද නෙමෙයිනේ උත්සාහ කරුවේ. දැන් අවුරුදු ගණනාවක් තියෙන්නේ ඒගොල්ලෝ කරේ එකමයි. හැබැයි ඕතන ඔය දඟලන හුඟක් දෙනේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝ හුඟාරියක් ඉන්න ඔය කෑ ගහන අය කීප දෙනාම ඒගොල්ලෝ ජාතික ලයිස්තුවෙන් ආපු අය. මොකද දැන් එතුමා ඊයේ ප්‍රකාශෙත් එක්ක අපිට විතරෝ නිකන් මේ එක්සත් ජාතික පක්ෂයටවත් එක්ක ආණ්ඩුවටවත් ඉන්නලා කුමාර වෙල්ගම් මහත්තයා පොහොට්ටුවේ ඉන්නේ. ඉතින් එතුමත් එක්ක අපේ ඩීල් නැහැ. ඩීල් එකක් දානවා නම් දාන්න ඕනේ නායකයෙක් එක්ක. ඉතින් එතුමා මේ පක්ෂේ නායකයෙක් නෙමෙයිනේ. අනිත් එක නීතියානුකූලව අපි මේ හොරෙන් ඩීල් දාන්න අපි මොන හරි පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂේ තීන්දුවක් ගන්නවා නම් දයාගම ගැමතුමා කිව්වා වගේ අපේ පක්ෂේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුව කරලායි ගන්න. එහෙම නැතුව තනි පුද්ගලයෙක් එහෙම තීන්දුව తీරන ගන්න යන්නේ නැහැ. මිල සූත්‍රය ගැන මොකද පුතුමයි අදහස් කරන්නේ? මිල සූත්‍රය ගැන පැහැදිලිව සඳහන් කරලා තියෙන ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඒ අවස්ථාවලදී ගත යුතු තීන්දුවක් කරන ක්‍රියා කරලා තියෙනවා. මම හිතන්නේ මේ සූත්‍රයේම අනුව තෙල් මිල අඩු වුණාම ඒ සහනයක් ජනතාවට ලබා දෙනවා. දැන් සමෘද්ධිය අලුතෙන් දෙන්න හදනවා කියලා මේ ශාසනයේ ඉන්න භික්ෂුන් වහන්සේලාට මේ ගැන මොකද කතා කරන්නේ? නෑ, මේ දුප්පත් පන්සල් වල ඉන්න භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සමෘද්ධි සහනාධාරය ලබා දීමට පනතරම් බලතල තියෙනවා. ඉතින් මේ මෙච්චක් අල්ල ඒ ක්‍රියාමාර්ගය සිදුවෙලා නැහැ. ඒ නිසා අපි රජයක් හැටියට තීන්දුව කරනවා ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශවල තියෙන පිරිවෙන් වලට, ඒ වගේම ආදායම් මාර්ගයක් නොලැබෙන පන්සල් වලට දායකෝන්ගේ ආර්ථික තත්ත්වය අනුව ඒගොල්ලෝ විවිධ දුෂ්කරතා වලට පත් වෙලා තියෙනවා නම් ඒ භික්ෂුන් වහන්සේලාටත් සමෘද්ධි සහනාධාරය ලබා දෙන්න අපි කටයුතු කරනවා.